හරි කට්ටිය ඉතින් වෙන වෙලාවට ජොයින් වෙන්න එපේ නේ මම කරගෙන යන්නම් මම කියන එක ඇහෙයිද දන්නේ ගොඩක් අද මේ මයික් එක පොඩ්ඩක් නැහැ ඔයාලට පේනවත් ඇති මයික් එක නැහැ ඒ නිසා මම කරගෙන යන්නම් අපිට තව පොඩි කොටසක් තියෙන කරන්න ඊට පස්සේ අපි ප්‍රශ්න ඩිස්කස් කරන්න පටන් ගමු එවරකේ පාස් පේපර්ස් ක්වෙස්චන්ස් ටියු රයිට් ඊළඟ පොඩ මම කියලා ඉන්න ළමයි මේ අපේ प्लान पटांगार दहाय वर्ष फुल रिविजन एमोट डिसेंबर मस तुंगी साथी अभी पटांगण अलुत्सन अलुत् अभी वर्ष लेसन स्टीकर यहाँ प्लान लबना प्लान करवा प्राक्टिकल स्टीकर मैंने करवा तब क्या मे लबना क्लास मे फिजिकल क्लास विधि सेंट्री मेगर ऑनलाइन क्लासेस विद में ये जरम फिजिकल क्लास के करने का वाला तो लाइव देना अरे ये हम करने वाला बोलते हैं इन्ना तो एक लम्बा टाइम थी तो आज जो अगेन इस रात देना हम बिन देवल वाला तो हम बिन देवल ही राइट अब ये लड़ बालू मुने अरे ओके अभी अवसान का खत्म करे मटा माता का ही अवसान का खत्म करे अभी एक करा दो मां एक एग्जांपल लेकर करा दो ड्रिंकिंग द यूज ऑफ स्ट्रॉबेरी मेरी यूअर हां एक तीन है सर हां राइट तेरी के तीन है मां देन अभी अवसान कथा करो ठीक है बट मम समरी का कोई गाना है देन गाता हम ඊට මෙහෙන් කවුරු හරි කෙනෙක් ස්ට්‍රෝ එකක් දාලා මේක වතුර බොනවා. හරි. ස්ට්‍රෝ එකක් දාලා වතුර බොනවා නේ. මෙහෙන් කට තියලා. බහයකුත් දැන්. දැන් මේකෙන් බොනවා. බොද්දි මොකද වෙන්නේ ඇත්තටම අපි මොනවද බො ඉස්සල්ලාම අපේ අපි බීම් බටේ නදිද්දි अपे खाटर मुका दी अपने नदे मना दिन अपीट धन एट एन धन धन अरे අපි ඉස්සලා ඇත්තම සක්කර නෙමෙයි ස්ට්‍රෝ එකේ මොනවද වාතේනේ වාතේ සක්කරක්දි දැන් මොකද මේක වෙන එයා ඇට්මොස් අපේ මේක දින එයා ටික ඇතුළට නම් අපේ කට ඇතුළට කතරට ගියාම දැන් මෙතන එයා නැහැ නේ ළමයි දැන් එතන ඒ නිසා මේ ස්ට්‍රෝ එක ඇතුලේ ලෝ ප්‍රෙෂර් ඒරියා එකක් ක්‍රියේට් වෙනවා රයිට් එතන ස්ට්‍රෝ එක ඇතුලේ ලෝ ප්‍රෙෂර් ඒරියා එකක් ක්‍රියේට් වෙනවා
ඇයි එහෙම ක්‍රියේට් වෙන්නේ මං කියන එක කැඩි කැඩි දැහින්නේ ගයිස් මං කියන එක කැඩි කැඩි ද වලට ඇහෙන්නේ දැන් හරි සර් දැන් හරිද PB ඇතුලේ ප්‍රෙෂර් එක අඩු වෙනවා ඇයි මේ අපි මේ එයා සක් කරපු නිසා එළිය ප්‍රෙෂර් එක වැඩි ඒ නිසා දැන් මොන මෙතන ප්‍රෙෂර් එක අඩුයි කියලා මම ඩෙන්ටිෆයි කරගන්නවා ඒ හින්දා මේ මෙතන ඉඳලා මෙතනට ප්‍රෙෂර් එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕන නිසා ලික්විඩ් එක ගලනවා බේරෙන්නේ පටේදී මේ ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් එකට වඩා මෙතන ප්‍රෙෂර් එක අඩු ඒ නිසා මේ පල්ලයට දෙන ප්‍රෙෂර් එකෙන් මේ ලික්විඩ් එක ඇතුළු වෙනවා පටේදී තේරුණාද ගයිස් තේරුණාද තේරුණා සර් ඕකේ හරිම ලේසි කේස් එකක් තියෙන්නේ හරිම චූටි දෙයක් තියෙන්නේ හරි ඊට පස්සේ අපි ඔබ ලියන්න ඕනේ පොඩ්ඩක් මං කියන එක පොඩ්ඩක් පැහැදිලි නැතුව ඇති නේද? ටිකක් පැහැදිලි මදි වගේද? ඒක ගන්නද? නැහැ සර්. මොකද මේ ටිකක් අද මට මයික් එක නැහැ. ඔයාලා බලද්දි පොළහැර කියවත් මොකද මයික් එක නැහැ. මයික් එක සපෝට් ගන්න ළමයි මේ හදිසියෙ වගේ අද ලැප් එක ෆෝමැට් වුණා. මගේ රෙකෝඩින්ග්ස් ටිකක් භාගයක් විතර ඉවරත් වුණා. අවසන් දවස් ටික රෙකෝඩින්ග්ස් ටික ඔක්කොම ඉවරයි. හිතුවේ නැහැ මොකද්ද මම බෑකප් කරලා තියක් يعني බෑකප් කරනවා බෑකප් කරාට මේ ළඟදි බෑකප් කරේ නෑ ඒ නිසා සැලකිලි රෙකෝඩින්ග්ස් ප්‍රමාණයක් ඉතින් ගියා අහකට මම කරන්නේ ඉක්මනට පෝටබල් හාඩ් එකක් ගන්න නැත්තම් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්න රයිට් හරි අපි දැන් ওই කතන්දරේ ලියමු ඔය කොටුවක් තියෙන්නේ ස්ට්‍රෝ එකක බීම් මේ කොටුවේ ලියමු අපි ඈ එහෙමනේ We suck the air inside the straw. We suck the air inside the straw. ඊට පස්සේ දෙවෙනි එක The pressure at the liquid surface outside the straw. The pressure at the liquid surface outside the straw. මේ මේකට එළියෙන් දෙන ප්‍රෙෂර් එක තමයි ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර්. Right?
pressure inside the straw is less than the atmospheric pressure. मैं आगे प्रेशर के एटमॉस्फेयर प्रेशर का नोट आउट हुई inside pressure inside the straw is less than atmospheric pressure in the atmospheric pressure ke push karana liquid ek better right avasan one point eight guys सर काम में मेचर तो लिया नहीं तूने अब मैं वरना बैंक में रहता हूँ वहाँ से अभी ऑनलाइन करेंगे तो बस से ऑनलाइन करना दिख रहा हूँ वरना क्लास के द्वारा हम भी ना होना हम इमेज लग नहीं तो इन वाला हम भी नहीं सिखा रहे अरे देखा लग मिला मेरे को ताकि नहीं आना सर फैन का ले स्टूडेंट कनेक्ट कर दी अरे मैं कल युवा ने मांगी थोड़ी करें ना मैं या गाना द एटमॉस्फेयर यानी मैं के हतरानी पॉइंट में लिया गाना होने देयरफॉर के लिए दी देयरफॉर के लिए मिलिया नहीं पा मैं तीस तुल दान है देयरफॉर एटमॉस्फेरिक प्रेशर देयरफॉर एटमॉस्फेरिक प्रेशर therefore atmospheric pressure pushes the liquid therefore the atmospheric pressure pushes the liquid in the glass into the tube and liquid and the liquid moves up through the straw release ulade right okay harine sorry eta kota मेरे के लिए वाले तो और मगर तो देना आज मेरे को मैं तीसरे यार लोगों का इंदू माँ मैंने ही आना से
සෝරි ගයිස් ගිය සතියේ මට කරන්න බැරිුණා ක්ලාස් එක මේ ගැටුවක් නැහැ මොකටද දැන් ඉතින් අපි ලොකු ස්පීඩ් එක කියන්න ඕනේ අපිට තව දෙන පාඩම් තුනයි එතකොට එක ඒකේ ඉතුරු පාඩමක් පාඩම් මේ සතියේ කරන්න පුළුවන් ඒ බොහෝ දුරට එතකොට මාසයක් තියෙනවා අපිට පාඩම් දෙකක් කරන්න කියන්නේ දවස් 8ක් තියෙනවා පාඩම් දෙකක් කරන්න අපිට අවුලක් නැහැ කරලා වැඩ කරන්න පුළුවන් දේවක් නැහැ එතකොට ඉතින් ඩන්ඩන් රස්ටර් 10 වසර ඊට පස්සේ ඉතින් 11 වසරේට යන්න කලින් අපි රිවිෂන් එකක් කරන කෙනෙක් 11 වසර පටන් ගන්න මේ 10 වසර ගාස් කරන 11 වසර පටන් ගන්නවා දෙසැම්බර් වල පටන් ගන්නනේ අර 10 රිවිෂන් එතකොට ඒකට එන්න ඊට පස්සේ ආනකෝ ඉතුරු වෙන. ඕකෙත් අර සිද්ධියම තමයි. ඔයාලා ඔක ගෙදරදී කරලා තිනවනේ. කරලා තිනවද? ආ? කරලා නැද්ද? මේ මේ වගේ අර බටේකින් මෙහෙම කුලං යද්දාම වතුර එනවා යනවා ඉවරයක් නෑ එනවා වතුර. කරලා නැද්ද ඒක? කරලා තියනවා සර්. මෙතනත් වෙන්නේ ওই කේස් එකම තමයි ඈ. ඔය වගේ එකක්ම තමයි. මේකක් තියෙනවා. ඊට පස්සේ යටින් තව එකක් තියෙනවා. මෙසල් දෙක. ඊට පස්සේ මේකෙන් බටයක් දාලා දෙනවා මෙයා. දැන් මෙතන ප්‍රශ්න එක මම ගන්න PA කියලා. PA වල තියෙන ප්‍රශ්න එක කියන්න බලන්න මට. අනේ දැන් කතා කරමු කවුරු හරි. අපි ඒවා ඉගෙනගෙන තියෙන්නේ ඒ නිසා මට කවුරක් කියන්න. කයි එකක් දෙන්න. PA කියන්නේ කවුද? කෙන්ද? PA කියන්නේ කවුද? ुलेट कर ප්‍රොනම් P A කියන දා තියෙනවා ඇට්මොස්ෆරික් ප්‍රෙෂර් ප්ලස් ප්‍රෙෂර් ඩියු ටු ලිපිඩ් කර ඕම් වේ දෙකම තියෙනවා ළමයි मेतन दिन प्रश्न एक बटे किलोर
වටේ වෙන්නේ කියලා තියෙන ප්‍රශ්නයක් කියන්න බලන්න. මොකක්ද තියෙන්නේ? එතන බටේ කියලා තියෙන්නේ ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එක නේද? මේ මෙතන ගමුනේ එහෙම. මේ වතුර වැටෙන කලින් එහෙම. මෙතන ගමු PB කියලා ගන්න නේද? PB ගත්තොත් එහෙම එනවා ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර්. හරි. දැන් මට කියන්න කොහෙද ප්‍රෙෂර් එක වැඩි? ඒක නම් කියන්න පුළුවන් වෙනවා. PA ද PB ද? Right. PA equals මේ මේ එක ලියා ගන්නත් ඕනේ. Right. වැඩි කරන්න ඕනේ. උතන diagram එකේ ඉර තියෙනවා වලට දීලා එදිකේ වැඩි කරා. වැඩි කරා දී අඳින්න මේ නම් කරගත්තී එතන p a කියලා නම් කරගන්න එතන p b කියලා නම් කරගන්න ඊටසේ මේක මෙහෙම කියලා යන්න හරි නේද? ඉවරද? කොල්ලනේ සහ කෙල්ලනේ ඉවරයි සර්. ඉවර නැද්ද? හරි ඉවරලා කියන්න. ඉවරයි සර්. එක්කෙනෙක් ඉවරයි. ओके अरे मकान बोर्ड सिद्धि इट पास मकान यहाँ पे अत्यापेटिकल यहाँ रोड यहाँ पे कटुआक मंदी तीन कटुवेतने पॉइंट कग्दाल मम्मी के लियागम रईट पॉइंट कग्दा लियागम पॉइंट लियागम पलनी पॉइंट कटुवेतने को ट्यूब एंड ऑफ द ट्यूब ए End of the tube A.
A end of the tube A is equal to the sum of the atmospheric pressure plus pressure due to the liquid column. Atmospheric pressure plus pressure due to the liquid column. Sum of the pressure due to the liquid column. Atmospheric pressure plus pressure due to the liquid column. Atmospheric pressure in the pressure at the end of the tube A is equal to the sum of the atmospheric pressure. Atmospheric pressure pressure plus pressure due to the liquid column. The end of the tube B the end of the tube B is exposed to the atmosphere. To the atmosphere. Therefore, pressure at that point. Pressure at that point. Pressure at that point is equal to the atmospheric pressure. Is equal to the atmospheric pressure. It was leaving within me, water, then pressure gradient is within me, water, all the way around here. It was say, Avasan point, the Yavan Rune, right? Avasan point, the Yavan, higher pressure in tank A, higher pressure in tank A pushes water to the pushes water to the end B end
B. End of the tube B. Sorry, end of the tube B. End of the tube B. End of the tube B. Right, okay. End of the tube B, right. ඔච්චර තමයි මම කරේ. හරි. ඊපස්සේ අපිට තව එකයි දෙන්නේ මේ ගැන කතා කරන්න ඊපස්සේ අපිට මේ ෆ්ලෝටේෂන් ගැන කතා කරන්න පුළුවන්. රයිට්. ඕකේ. මැච් එකේ බැලුවද ළමයි? ගියේ නේද? ඔව් සර්. නෙදර්ලන්ද රණිද නේ? अच्छा के बल डिसंबर डिसंबर एलपी बल नीतने आई ना पिया कॉपी में लबना उद्दे ने कोमरा ने उद्दे करना ना वैरी नहीं था इनके बदले लबना उद्दे सेंट्री में के करा दी गुरुने आगे ले की वाला डर दी क्योंकि किसी का करना भी प्लान करा की ना वो दूसरे या अरे तब आप ही करना लाइब्रेरी का खादा नहीं था की ना सेंट्री में थोड़ा लैब का खादा नहीं था की ना ये वाक बाथरूम सूरी का ගන්නේ මේ නක් නාදනේ කෑ ගහනනේ සෙල්ලම් බඩු කරන් දුන්නේ නැහැ කියලා තොර බලන්න එමු කියන්න දැකල මේ එන ආසයිනේ ඉස්සරම යමයි මම මේ මවගේ මම පොඩි කාලේ යනවා ඉතින් තොරන් බලන්න කියලා තමයි යන්නේ හරිද මට වැඩක් ඇති තොරනක් නැහැ මට ඔය තොරන ඔය බල් ටිකක් පත්නේ කොහොමවත් මං යන්නේ මොකටද ඈ සෙල්ලම් බඩු තාත්තර කියලා අඬනල චූටි කාලේ ඈ දැන් දැන් නැහැ मुर्क अरे तोरने मेरा नाम आता लग आती है ना तोरने आता लग जो खाता है नहीं खाता हमारा दा है नहीं पांगे दिन गिला तोरने खाता हो बोला नहीं ये बताओ बोला हरि मैडी को राउंड लेके हरि नेता मुके हरि मारा करेंगे हमारे बांबू का गिला वां की है ना केलवल तो वां ये जरे तेंगे दिन मारा ले आता लग गन मैडी රබර් සකයි හැදලා තියෙන බාන සම්පූර්ණ මේ වටේ මේ රවුමක් පිළි හැදිලා නේ අපි පැත්තෙන් බලන දිහා බලමු රබර් සකයක පැත්තෙන් බලන දිහා කොහොමද පේන්නේ මෙහෙමනේ පැත්තෙන් බලන දිහා ළමයි හරියටම කියන අඳින්න අමාරුයි හරියටම අනේ පුළුවන් විදිහට අඳින්න නේ එන්නේ මෙහෙමනේ මේ මම දෙනවා පොඩි අර කොක්කක් වගේ එකක්
හැබැයි එළිය ප්‍රෙෂර් එක ළමයි ඇට්මොස්ෆරික් ප්‍රෙෂර් එක ගණස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ප්‍රෙෂර් එක හැම වෙලෙම ගමන් කරන්නේ වැඩි තැන ඉඳලා අඩතනට මේ තැන් වලින් සීල් වෙලා. හැබැයි මෙන්න මේ කෙළවර වල දෙකෙන් සීල් වෙලා තියෙන්න ඕනේ. එයා මේකෙන් එළියට ගියාට පස්සේ මේකෙන් එළියට එයා ගියාට පස්සේ මේ තැන් වලින් සීල් වෙලා තියෙනවා. මේ කෙළවර වල දෙකෙන් සීල් වෙලා නිසා දැන් මොන මේක ඇතුළේ ලෝ ප්‍රෙෂර් පොයින්ට් එක මෙයා සීල් වෙලා තින්නේ මේ කෙළවර වල දෙකෙන්. කෙළවර වලගෙන අර රවුමල තියෙන්නේ අම වටේට සීල් වෙලා තියෙන්නේ සීල් වෙලා තියෙන ප්‍රදම් මොකද මේ ප්‍රෙෂර් එක වැඩි මේ ප්‍රෙෂර් එක අඩු ඒ හින්දා මේ ප්‍රෙෂර් එකෙන් බේම් මෙයා ව තද කරගෙන ඉන්නවා පිටියට ඇයි එනවා කරන් ඉන්නේ මෙයාගේ ප්‍රෙෂර් එක වැඩි මෙයාගේ ප්‍රෙෂර් එක අඩුයි ප්‍රෙෂර් එක ගමන් කරන්න හදනවා මෙයා කරා මෙයා මේ ප්‍රෙෂර් එක මෙහාට දෙන්න හැදී මේ ප්‍රතිපලයක් විදියට මොකද වෙන්නේ බේම් මේ රබර් සකයක පිටියට ඉර වෙලා තියෙනවා හොඳර බලන්න රබර් සකයේ අපි කොහොම හරි අමාරුවේ බේම් මේ කෙලවරක් මේ නිස්සුවත් එහෙම මේක බග් ගාලා වැටෙනවා නේද වැටෙනවා ඇයි ඇයි ඒතකොට දැන් මේක අයින් කරපු ගම මේක ඇතුලේ ප්‍රෙෂර් එක ඇට්මොස්ෆරික් ප්‍රෙෂර් එකට සමානයි මෙතන අර වෙනම ස්පේස් එකක් අවකාශයක් අර සීල් වෙච්ච එන්වයරන්මන්ට් එකක් හැදිලා තියෙනවා ඒක හැදුනේ කොහොමද මේක දින එයා අයින් වෙලා හරි සීල් වෙච්ච නැති කරනවා නේද අපි මේක අරපු අර මොකද මේක බග් ගාලා තේරුණාද සිද්ධිය? ඔව් සර් තේරුණා. ඔව් ඔකයි අපන්දරේ. හරි. ඕකේ අපි ඔබත් ලියලා දාමු. අල් ලියන්න ළමයි මට ඔය කියද්දි සමහරවිට ලියා ගන්න බැරි වෙනවා. ඒ වගේ අම්මනම් කචල් බචල් එනවා මම ලියන්න. තේරුම් ගන්න. පටපාඩම් කරන්න එපා මෙව්වා රයිට් තේරුම් ගන්න හැම වෙලේම අද දැන් ඔයාලට ඔයාලට ළමයි හැමදේම මාත්‍රික يعني තේරි මම ඔයාලට දිනෙක දිනවන මගේ හරියටම ඉගෙන ගන්න තියෙනවා මම ඒ ගැන සාහිතික වෙන නිසා බය වෙන්න එපා හරි ලබන අවුරුද්දේ අපි ඊයම ගන්න කොහොම හරි එකක් ගන්න නේමනේ ඒක ගන්නක ඉතින් S2 පියාගෙන අර ගන්න පුළුවන් රයිට් ඒක අපි ගේමක් ගහමු ඊට අමතරව මම ඔයාලට බලාපොරොත්තු වෙනවා මේ මම මගේ ඉගෙන ගන්න දන්නවාද ගොඩක් කාලයක් තිස්සේ මම කැමති නෑ මේ සයන්ස් ගුරුවරයෙක් විදිහට ඔයාලා ගාවට හරි මම ඔයාලට අයියා කෙනෙක් විදිහට ඇවිල්ලා ඔයාලට සයන්ස් උත් කියලා දෙනවා ඒ අතරේ මම දන්න ඔයාලා නොදන්න දේවල් කියලා දෙනවා ඒ නිසා ඒ ප්‍රයෝජනෙත් ගන්න වගේ මම හැමදේම ඔයාලට දෙන්න ලෑස්තියි හරි ඕකේ අපි පරපර ගාලා මේක ලියලා ඉවරයක් කරමු ලියන්න මාත් එක්කම ලියා ගන්නවා when the rubber sucker is Thank you.
ये पॉइंट्स के लिए आगा एक कलर पर के दम आती है मल्ल गिटार बैडमिंटन ओलिंपिकोर्ट right okay api yang mitro tika oh idi tika ape school ekata tipa ona eda wade eka tika hari piliwala thibbena e school ekata tika selan ganna gathi hata wasala මලක වීඩියෝ ලක් නෑ වෙයි ඉතින් ඒක හරියට සෙල්ල සෙට්ුන් නෑ වත් හරි ඉබලම රවාසයි සෙල්ල ගන්න පුළුවන් මට දැන් මට කැම්පස් එක එන්ඩින් අමාරු වැඩක් එක්ක හරි රොටේෂන් පාවිනේක ගැන තමයි කතා කරන්නේ තමයි මේ කොටස කරන්න කලින් මම කියන්නම් ඔයාලා මේ කොටස ඕල්රෙඩි දාන්න කොටස ඕල්රෙඩි දාන්න කොටස ඇයි එහෙම කියන්නේ දැන් මතකද මම ඔයාලට इक्विलिब्रियम पाठ में क्या लगे दिखे लगे ना यह मैं से आप उड़ अभी तो हम केरिंग ऐसे क्या लगे केरिंग निमित्त दान ने यह मैं से आप उड़ उन्होंने वाले ऑब्जेक्ट का तीर दे मैं आगे फोर्सेस थी कमर की इंपार मैं आगे पाल्ले आड़ दीने में कर अने उत्तर दे मुलामाय ते तेरी right ඒත් එක්කම දැන් මේක මෙහෙම තිබ්බොත් මේ කඩන වැටෙන්නේ මේ පල්ලෙහාට විතරන තව ෆෝස් එකක් එනව නේද කාගෙන්ද මේසෙන් අන්න මේසෙන් එනවා කවුරුමද මේ
ඔබ්ජෙක්ට් එක මතට බේම් මේ ලයින් එක දිගේම මේකට අපි කියනවා රියැක්ෂන් ෆෝස් එක නැත්නම් නෝමල් රියැක්ෂන් කියලා කියනවා දැන් ළමයි මේක ඉක්විලිබ්‍රියම් එක කියන්නේ කොහොමවත් මූව් වෙන්නේ නැතුව මේක හොඳට මෙහෙම තියෙන්නේ ස්ටේබල් විදියට මොකක් නිසාද W equals R නිසා නේද නේ එහෙම ඉඳන් නැත්නම් මේ කඩන වැටෙන්න බෑ දෙකින් රයිට් ඕකේ එතකොට ඔය සිද්ධියමයි මේ මේ ෆ්ලෝටේෂන් කියන කොටස තියෙනවා මම මෙහෙම ඇඳින්න ඔන්න ලිපිඩ් එකක් දාපුරෝ මෙසල් එකක් තියෙනවා මම ඒකේ ඔබ්ජෙක්ට් එකක් කඩදාසි බෝට්ටුවක් කියලා කඩදාසි බෝට්ටුවක් හරි මොකක් හරි බම්බුවක් බීම් එක දානවා මේක මෙහෙම ළමයි පාව වෙලා තියෙනවා හරි ළමයි අර ඔබ්ජෙක්ට් එකේ වේට් එක කියන එක ඒක කොහෙ ගියත් වෙනස් වෙන්නේ නැහැ නේ කියන්නේ අපේ ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එකේ ග්‍රැවිටි නේ වේට් කියන්නේ බරනේ බර කියන්නේ ග්‍රැවිටි එකින් හින්දා අපේ පොළොට ඇද ගන්න එකනේ ඒක ළමයි කොහෙ ගියත් වෙනස් වෙන්නේ නැහැ අපි හදට ගියොත් නම් වෙනස් වෙයි ග්‍රැවිටි එක අපි ඇට්මොස්ෆියර් එකෙන් එළියට ගියොත් අපි කියන්නේ අපි ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් එකෙන් එළියට ගියොත් වෙනස් වෙයි යනකොට පෘථිවිය ඇතුලේ පෘථිවිය තුල අපි කතා කරන සීමාව තුල ග්‍රැවිටි එක වෙනස් වෙනවා වේට් කියන එක අනිවාර්යයෙන්ම ඇක්ට් වෙනවා ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එකේ මෙහෙම වතුරේ පාවුණා කියලා නේ මෙයාගේ වේට් එකක් නැද්ද නැද්ද වේට් එක එනවා වේට් එකත් රයිට් ඔන්න අනිත් අතට මට කියන්න ළමයි නේ වේට් එක පල්ලෙහාට දිනවනවා නම් මේක දැන් මෙහෙම ස්ටේබල් මෙහෙම ලික්විඩ් එකේ තියෙනවා නම් මෙහෙම තියෙනවා නම් තව කොහොම ෆෝස් එකක් තියෙන්න ඕන කොහොම ෆෝස් එකක් තියෙන්න ඕන රියැක්ෂන් ෆෝස් අන්න රයිට් එන්නුල් අපිට එහෙනම් මේ පැත්තට උඩින් මේ පැත්තට ෆෝස් එකක් තියෙන්න බෑ දෙන්නේ මෙහෙම තියෙන්න නැත්තම් මේක ගිලෙනවා නේද ගිලෙනවා හරි අන්න ඒ ෆෝස් එක අපිට කොහෙන්ද හම්බුනේ මෙතන නම් හම්බුනේ ඒක මේ ටේබල් එකේ මෙතනේ ෆෝස් එක කොහෙන්ද හම්බෙන්නේ වත් ලික්විඩ් එක වතුරම කියන්නේ බෑනේ අපි ලික්විඩ් එක කියලා කියමු රයිට් මේ ලික්විඩ් එකෙන් තමයි ඒ ෆෝස් එක අපිට හම්බෙන්නේ හරි අන්න ඒ විදිහට මොන හරි ඔබ්ජෙක්ට් එකක් ලික්විඩ් එකකට දාපුවාම හරි ලික්විඩ් එකකට දාපුවාම මේ මේ විදිහට මෙහෙම උඩට ක්‍රියා කරන මේ ඔබ්ජෙක්ට් එක උඩට ක්‍රියා කරන ෆෝස් එකට කියනවා අපි අප් ත්‍රස්ට් එක කියලා ෆෝස් එකට කියනවා අප් ත්‍රස්ට් එක කියලා රයිට් තේරුණා සිද්ධි මේ මේකට කියනවා අපි අප් ත්‍රස්ට් මේ උඩට එක්සයිට් වෙන ෆෝස් එක මේක එක්සයිට් වෙන්නේ ලික්විඩ් එකෙන් ඔබ්ජෙක්ට් එක මත කියනවා අප් ත්‍රස්ට් U කියලා එක වේට් රයිට් ඔන්න ඔකයි හොඳයි හරිම ලේසි මං කිව්වා ඔයාලා ඕල්රෙඩි මේක දන්නවා පැහැදිලිද ළමයි ඔව් සර් දැන් ඔන්න ගේම ගහන්න තියෙන දැන් අපි වැඩිය දන්නවා දැන් මෙතන ඉන්නාට මොකක් වුණත් අපිට බය වෙන්න දෙන්න ළමයි ඔන්න අපි සිද්ධිය දැන් ගන්න මේ දැන් පොඩි පොඩි දේවල් ටිකක් ඇඩ් වෙනවා එච්චරයි වෙනසකට තියෙන්නේ හරි බලන්න හරි ලොටේෂන් කියනවා දිනවා ඔන්න අප්ත්‍රස්ට් කියන කොටස අපි කියවගෙන යනවා when an object is immersing or floating on a liquid immerse කියන්නේ ගිලිලා හරි එක ෆ්ලෝට් ෆ්ලෝට් ජිනවත් හරි පාවනත් හරි මේ අපන්දර ඔක්කොම කතා කරනවා floating on a liquid and upward force is acting on the object this force is known as the upthrust ඕන්ගේ වාක්‍යයේ පළවෙනි වාක්‍ය පළවෙනි සෙන්ටෙන්ස් එක වෙන්න නා object is immersing or floating on a liquid and upward force is acting on the object this force is known as the upthrust ඕන්ගේ සම්පූර්ණ වාක්‍ය completely highlight කරගන්න තියෙන පෑන එකකින් පොදු පාඩ හරි සුදු පාඩ හරි සුදු නම් එක highlight එකකින් හරි මොකකින් හරි highlight කරගන්න right ඒක හයිලයිට් කරගත්තත් තමයි කියන්නේ මෙහෙමයි අපි වතුරට දාලා අන්න ගෙදරදි වතුර බේසමක් දාලා අපි අතර වර පත ගල් ගෙඩිය කියන්නේ අතු ගල වගේ ගලක් නෙමෙයි සාමාන්‍ය මේ අත උතල වෙන ගල් ගෙඩිය අපි වතුර පුරවලා බාස්කට් එකට හිමින් දාන්න ඕනේ නැත්තම් එහෙම මොකද වෙන්නේ
අම්මගෙන් උඩි ගන්නවන්නේ ඒ නිසා හිමින් බේසම කිල්ලෙන් නැති වෙන්න නැත්තම් බාස්කට් එක කිල්ලෙන් නැති වෙන්න අපි වතුරයකට දාන්න ඕනේ වතුරයකට දාන්න හිමින් සයි දාලා අපි ආයෙ උණ අත බාස්කට් එක ඇතුළට දාලා අපි ටිකක් ඒක උස්සන්න හදද්දී අපිට තේරෙනවා මොකක්ද අර ඔබ්ජෙක්ට් එක තමයි බර ටිකක් අඩුයි එහෙම සීන් එකක් දෙලා නැද්ද ඔයාලා අපි ඒ දැන් මම අර මල්ලිගේ මොකද කතා කරන්න මොකද්ද මේ ලිදේ වතුරක් දෙන්න කතාව රයිට් අපි දැන් ඔන්න මම ඉඳක් අඳ ගන්නෑ ඔන්න ලිඳ ඔන්න බඩට මේ දෙන්න කියන්නේ බඩට එක මේ මේ ඈ ඔන්න දැන් මෙතන වතුර පුරවලා තියෙනවා එතස මම මේක පල්ලෙහාට දානවා පල්ලෙහාට දාලා හම්බෙනවා මේ ලිකුවිඩ් එක මේ ලිදෙතින වතුර ලිංගින අපිට ආ මේ පුස්සපන් කියලා වූත් පොඩි පුෂ් එකක් දෙනවා මේ තියෙන ලිකුවිඩ් එක කියන්නේ වතුර ප්‍රමාණයෙන් අපිට පොඩි පුෂ් එකක් දෙනවා මේ බාල්දි බාල්දි එහෙනම් අපිට වතුර ඇතුලේදී පඩපඩ ගා ගන්න පුළුවන් අපි මෙතන මුඩර ගත්ත ගමන් ආයේ දෙන සපෝට් එක ඉවරයි මේ එතනින් යවද්දී සම්පූර්ණ වේට් එකම තියෙනවා සම්පූර්ණ වේට් එකෙන් අපි අදින්නවා තේරුණා නේද කේස් එක අවශ්‍ය ඔය ඔක තමයි අප්ත්‍රාස් කියන සිද්ධිය වෙන්නේ රයිට් අප්ත්‍රාස් එක ලික්විඩ් එකක පා වෙලා හරි ගිලිලා හරි ඕනම ඔබ්ජෙක්ට් එකක මත ක්‍රියා කරනවා හරි ඔබ්ජෙක්ට් එකක් ගිලුණාම අප්ත්‍රාස් එක හැක්කෙනවා එතකොට ඒක තමයි මම කියුවේ අර මොනවා හරි ඔබ්ජෙක්ට් අරම ගලිය කතාව කියන එක ඉගෙන ගන්න නෑ අපි ගල බර අඩු වෙනවා ඇයි ඒ සම්මේ අප්ත්‍රාස්ට් එකට වඩා ඉගෙන අප මම මේ දැන් කියන වාක්‍යයේ සෙන්ටෙන්ස් එක ආය වාර එක්ස්ප්ලේන් කරනවා අප්ත්‍රාස්ට් එකට වඩා වේට් එක වැඩි වුණාම ඉතනක දැන් මෙතන මේ දෙක සමානයි u equals w ඉන්සම් මෙහෙම තියෙනවා වේට් එක මෙයාට වඩා වැඩි වෙච්ච හැටි දැන් උදාහරණයකට අපි ඉක්විලිබ්‍රියම් එකකට කතා කරා නැත්නම් රිසල්ටන්ට් ෆෝස් එකකට කතා කරා ඉතනක මෙහාට 50 නිව්ටන්ස් මෙහාට 60 නිව්ටන්ස් කොහේ කොයි පැත්තටද යන්නේ මේ උඩට පල්ලෙහාට කියන්න බලන්න අප්පර් අන්රයිට් අප්පර් නේ අප්පර් ඩේ රිසල්ටන්ට් ෆෝස් එක 50 50ක් කියලා එතන 10ක් තියෙනවා 10 මොකද නැහැ රයිට් ඒ වගේ තමයි මෙතනත් මේ මෙතන කේස් එකේදී වේට් එක අපි හිතමු වේට් එක අපි හිතමු ලිපිඩ් එකේ වේට් එක 60 newtons අපි දුම අප්ත්‍රාස්ට් එක u 40 newtons කියලා උඩට දෙන්නේ 40යි පල්ලෙහාට දෙන්නේ 60යි කියලාද ඒත් ළමයි ඒතර 20ක් වැඩිනේ කියලා newtons 20කින් 20 newtons වලින් ඔබ්ජෙක්ට් එක පල්ලෙහාට ගිහිල්ලා නැවක් ඉදා මොනවද මේ ගිලාබ මොකද ටයිටැනික් ගිලුණේ ඒ වගේ ගිලිලා හැබැයි ඒ එතකොට අත්‍රාස්ට් එක තියෙනවා මේ අත්‍රාස්ට් එක දෙන හැබැයි මේ 20 නිව්ටන්ස් තියෙනවා 20 නිව්ටන්ස් වලින් මෙතන මේක වේට් එක ඇක්ට් වෙනවා පල්ලෙහාට ඊට අමතරව මේ මේ අර මේ මේක දැන් ගිහිල්ලා මේක අර ළමයි මේ සර්ෆස් එකේ වදිනවනේ වදිනකොට මම මේ මෙතන කියපු රියැක්ෂන් ෆෝස් එක මතක දාන්න දැන් ආඩරේ දරනවා මේ නේ මේක තේරුම් ගන්න පුළුවන් නම් සුපිරි මේක තේරුම් ගත්ත ගැතක් තමන්නේ මම වලට මේ හැමදේම ක්‍රිස්ටල් ක්ලියර් වෙන්න ඕන නිසා මම මේ කියන්නේ හරි ඔන්න බලා ගන්න ඔබ්ජෙක්ට් එක එහෙම. ඔන්න ගිලා බැහැ නේද?
මෙයාගේ 4D යුනිට්ස් අත්‍රාස්ට් එක මම ගන්නම් එක U කියලා. weight එක වෙනවා ළමයි 60 newtons. දැන් මේක පතුල ගිහලා මෙහෙම තියෙනවා. weight එක වෙනවා 60 newtons. අත්‍රාස්ට් එක වෙනවා 4D newtons. දැන් මේක පතුල මෙහෙම තිබ්බාම මේක තියෙන්නේ කොහොමද මේ ගැලවි? දැන් මෙහාට 20ක් මදි නේද උඩට? එහෙම එකක් තේරෙන්නේ නැද්ද? සරල දෙයක් නේ ළමයි. එතන 20ක් මදි කියලා තේරෙන්නේ නැද්ද? උඩට 40යි උඩට තියෙන්නේ. උඩට 20ක් මදි කියලා තේරෙන්නේ නැද්ද? ගොලනේ කතා කරන්නේ. එහෙම තේරෙනවා. හරි. එහෙනම් ඒ 20 කොහෙන්ද හම්බෙන්නේ? ඒ 20 හම්බෙන්න ළමයි දෙන්නේ ටච් වෙන සර්වර්ස් එකේ. අර මේස අර රියක් මේ මේසෙන් අපිට හම්බුණා වගේ. එතන කිව්වේ මේසෙන් අපිට හම් වෙනවා මේ weight එක මෙහෙම දෙනවා මේ මේසෙන් අපිට දෙනවා අපි අන්නේ ආන් එක තමයි BMA ඉදමු විදුරු ටැංකියක් විදුරු ටැංකිය BMA සර්ෆස් එකෙන් රියැක්ෂන් ෆෝස් එකත් ඉදුරු ඉදුරු නිව්ටන්ස් 20 හම් වෙනවා මොනවද 20යි 20යි 40 60යි ඔන්න එතන හතර 60 60 අපිට මේ ඉක්විලිබ්‍රියම් එකේ තියෙනවා තේරුණාද මං කියප එක ගයිස් ඔව් ඕකේ ගෑනම මට තේරුණා ගෑනම මම කතා කරන්නේ මම ගිලිගේ තේරුණා සර් හරි ඔකේ සුදු බලන්න ඊට පස්සේ even for an object දෙවිලි sentence එක even for an object that sinks in water the weight that we feel when it is in water is less than its weight in air සාමාන්‍ය atmosphere එකේදී වගේ නෙමෙයි මේක වතුර ගිලපුවාම කොහමද ගිලන ඔබ්ජෙක්ට් එකක් එයාගේ weight එක අඩු වෙනවද not only water any fluid exerts an upward upthrust on objects that are immersed or upthrust exerts on floating bodies too in the ගිලන එකක් හරි ගිල්ල පාවෙන එකක් හරි පාවෙන එකක් හරි මොනවා හරි බම්බුවක් කර upthrust එක කියන එක ඕන liquid එක ක්‍රියා කරනවාමයි right ඒකයි ඔය කියන කතන්දරේ ओके अरे तमाय इन्हें हम अभी इससे लामे कोटुए तर लेट्स कंसीडर अ फ्लोटिंग ऑब्जेक्ट इन अ फ्लुइड देख की मैं क्या देखा हूँ इससे ला मैं क्या देखा हूँ मुकुट लिया नहीं पाऊँ मैं का यू डाल के उदाहरण मैं ही के लिया नहीं पाऊँ मैं क्या देखा මේක ඇඳගෙන අපි ලියාගම පොඩ්ඩක් කරන කොටුවක් තියෙනවානේ ලියාගම here the object is at equilibrium right therefore upthrust equals අදින නම් upthrust එක දෙන්නේ හැබැයි liquid එකෙන් ඈ එළියා बस मेडिकली आ रहा हूं ओके දැන් මේ සම්පූර්ණ මේ ඉහළ ඉවරදී වල වල අර කොටුව තුල මේ මේක තියෙන්න ඕන
පාඩමේ වැදගත්ම කොටස මේක. Break these sticks කියන මොකද්ද වන්නේ? එත්පින. Break these sticks. දැන් නැදේ පොලු කඩන්න. මේ පොටු කඩන්න. හරි. හරි නේද? බලන්නද? Break කියන වලේ කරා. හරි සර්. Okay. සර් break කියන මොකක්ද සර්? Break කියන වලේ කඩනවා කියන්නේ. හරි. आई गो थैंक यू सर हाय देन अभी नोन देन දෙවෙනි කොටුව බලමු let's consider a sunken object in the pool හරි ඉතින් මොන ගෙලුම් එකක් බලමු ඈ मेतनदी मुकाद वेट इज ग्रेटर देन द अपथ्रस्ट वेट एक वैडी अपथ्रस्ट का बड़ा दन दन बोला मैं दन मेरा लिक्विड डे के में दाब बोला ना उड़ाटा दिए ना एकमा फोर्स से का मैं अपथ्रस्ट का एक आडू ना अनिवार्य ना हुई एक तो माई दन वाला देखा लेती दे सामान्य दन मेरा अभी वेट देखो देखो मैं और ना बोर्ड टू आप तीर है हमें इस बार आधार दिन कोड़े साथ तबार रखवा लिया नहीं बोर्ड टू आप तीर है बोर्ड टू वाले मामा के ने कौन ना मादू यारी कोई यारी मादू बंगे यारी कोई यारी कैलरी वाले यारी कोई यारी उनका पूर्व पैदा पैदा इन्नो देखो ना बोर्ड टू वाले ये बुलेट का इन्ना में हम इन्ना अरे निकांगी निकान उड़ा पावर मुकाद हाबल लगे ना हम तो गिरा हाबल को तैन देने और ना तावे के इन्ना गिरो अबुला नहीं दिन दिन निक क्या में स्कूल बांगे राइट අවුලක් නැහැ. හැබැයි මේක දැන් අපිට දැන් මුද දෙනවා මාමට මේක ඔන්න දැන් තිබ්බට වඩා කලින් ටිකක් ගිලුණා නේද? ඉස්සෙල්ලා මේව සම්පූර්ණයෙන් පාවුම. දැන්
මෙයා ගන්න එක කරපස්සේ මේක මෙහෙ මෙහාට විතර ආවා වතු මේක ගිනුන ටිකක් right ඔන්න මූ දැකලා තව එකකින් නගිනවා මේකට ඕන් දැන් වැඩ්ඩා ගන්න දැන් වරෙන් තව මේක ගිනනවා මේ වෙලාවේ සිරාවටම මොකද්ද මේ වෙලා තියෙන්නේ දැන් මොන බෝට්ටුව තවම ගිල්ලා නැහැ ඈ තව එකක් දැම්මොත් එහෙනම් මොකක් වෙයි ගිල්ලන ඉලයි ගිල්ලන ඔරේ හරි මොකද මේක කොහොම ෂේප් එකේ යන්න පුළුවන් යන්තම් නිකන් නොබැරි යන්න පුළුවන් මෙහෙම කියොත් එහෙනම් මොකක්ද මෙලාව දැන් බලන්න මේ මෙතන අත්‍රාස්ටේක කොහොමවත් ලික්විඩ් එකේ වැඩි. ඒ නිසා ඉස්සෙල්ලා බෝට්ටුව ගොඩක් කියන්නේ සම්පූර්ණයෙන්ම කඩදාසි බෝට්ටුව අතර පාවෙනවා වගේ පාවෙලා තිබ්බා. කඩදාසි බෝට්ටුව අතර ගිලෙන්නේ නැහැනේ. ඒක සර්ෆස් එකේ මෙහෙම පාවෙනවානේ. නේද? හරි. ඒකර මොකද මේ මෙතනදී? තව weight එක වැඩි කරා. ඒත් අවුලක් නැහැ සමන්ඥාණයේ කියලා. මොකද උනේ? weight එක වැඩි වෙද්දී youth වැඩි වුණා නේද? නැත්නම් ගිලෙන්නේ නැත වේට් එක වැඩි වෙද්දි බයි වේට් එක දරන්න වැඩි වුණානේ නෑ වේට් එක වැඩි වෙද්දි වේට් එක දරා ගන්න පුළුවන් විදියට අත්‍රාස්ට් එකක් අනිත් පැත්තට වැඩි වුණා නේද නැද්ද නැද්ද ඔව් ඔව් වැඩි වුණා නේද ඊට පස්සේ ඔන්න ආය පාරක් තව වේට් එක මම හිතුවා මෙතන වේට් එක මම මෙහෙම කරන්න ඉස්සෙල්ලා මාළුවාගේ මම මේ බෝට්ටුවේ වර වේට් 1 කියලා ගන්න මේක මෙහෙමදී ගිරුන්නේ නෑ ඒක ඒ වෙලාවේ අත්‍රාස්ට් එක U1 කියලා ගන්න. ඒක මොකෙක්වත් නැති වෙලා මෝට්ටු ඈ. ගිරුන්නේ නැහැ. ඊටසේ weight එක වැඩි කරනවා. weight එක වැඩි කරද්දී ඔන්න අත්‍රාස්ට් එක. ඒකත් වැඩි වෙනවා. weight එක මම තව වැඩි කරනවා. අත්‍රාස්ට් එක තව වැඩි වෙනවා. right? weight එක මම තව වැඩි කරනවා. අත්‍රාස්ට් එකම තව වැඩි වෙනවා. මේ දින මේ වෙලාවේ වගේ දරා ගන්න උපරිම අවස්ථාව මේ වෙනවා. හරි දැන් මේ වෙලාවට දැන් උඩම අත්‍රාස්ට් එකක් තියෙනවා. ඔන්න මේක සාමාන්‍යයෙන් දාපු ගමන් මොකද වෙන්නේ? දාපු ගමන් මොකද වෙන්නේ? බකවාස් ගලන එක ගිලෙනවා. ඇයි ඒ? මේ වෙලාවේ weight එක වැඩි අත්‍රාස්ට් එකට වඩා අර ෆ්‍රික්ෂන් එකේ වගේ ස්ටැටික් ෆ්‍රික්ෂන් එක උඩම වුණාම උපරිම අර ගිලෙන්න ඕන මෙන්න වගේ මේක හරි නිකන් අර ඔබ්ජෙක්ට් එක හරි ෆෝන් එකක් ගන්නකො මේ ඔබ්ජෙක්ට් මේ ඔබ්ජෙක්ට් එක තල්ලු වෙන්න ඕන මෙන්න වගේ මොකද ලිමිටින් ෆ්‍රික්ෂනල් ෆෝස් එක ආගේ වගේ මෙතනක් දැන් මූ ගිලෙන්න ඕන මෙන්න හාල්ලට වැටෙනොත් නිකන් ගිලන සයිස් එක දිනීට වඩා මොකද ගිලන අර මේ සමහර ලාවල් තමයි අත්‍රාස්ට් එකක් වැඩි වෙනවා සමහර ලාවල්ද weight එක වැඩිද අත්‍රාස්ට් එක වැඩි නෑ අත්‍රාස්ට් එක වැඩි වෙන්න පුළුවන් උපරිම වෙලාවක් තියෙනවා ඊට වඩා වැඩි වෙනවා මම මොකද වෙන්නේ සම්පූර්ණයෙන් මේක ගිනි තේරුණාද වැඩි guys ඔව් සර් තේරුණා සර් සුපිරි ඕකේ මේක මෙහෙම එහා වැඩි දින ටික මෙනික අපි මෙතන ඉස්සල්ලාම let's consider sunken object in fluid කියලා එතන මේක ලියාගමු මේක අදගමු එතන ළමයි අපි දැන් සයන්ස් ඉගෙන ගන්නවා ළමයි අපි හරියට හැමදේම ඉගෙන ගන්න ඕන නිසා පරවන ගුණ මේක නිකන් මෙහෙම අත නිකන් ඉන්නේ එහෙම නැතුව මෙතන රියැක්ෂන් ෆෝස් එකක් එනවනේ ළමයි අනිවාර්යෙන් ඒක මම මෙතන අඳින්න නම් හරියටම හදින එක ඒවන මම මෙතන අඳින්න නම් මෙතන මේ වෙනම සර්ෆස් එක මෙහෙම අඳින්න රියැක්ෂන් ෆෝස් එක R කියලා දාගන්න මම එතන
weight of the object is greater than the weight of than the upthrust exerted. Upthrust exerted on the Let me know. Online. Organ reaction. Archimedes principle. Archimedes principle again, Matara. You have to be to there. Right. Hello? Okay, Archimedes principle like completely highlight Kragan do. Highlight Kragan. We are going to go after that. Right. Panda. When an object is partially or completely submerged in a fluid, when an object is partially or completely submerged in the sampoornam me girila paavela hari arada kohari girila hari paavela hari mokak hari the upthrust acting on it is equal to the weight of the fluid displaced by the object. Upthrust exerted on the object, upthrust ek upthrust exerted on the object. So the upthrust acting on it is equal to the weight of the fluid displaced by the object, right? මම මේ මොකද්ද කියන්නේ කියලා ඔන්න බලන්න පල්ලෙහා පින්තූරේ පොඩ්ඩක් පැහැදිලි වෙයි කියනවා මම කියලා දෙන්න. මෙතන පින්තූරේ කියලා දෙන්න. ඔන්න බලන්න මේ 6 kg 6 kg මේ weight එක වෙනදලා මම මෙතන මේ balance එකක් දාලා දෙන්න. 6 kg පඩියක් mass එකක් වතුරට දාලා තියෙනවා. එතකොට ඔන්න බලන්න මේ පැත්තෙන් අර මේ මේකෙන් අර පිටාර ගල්ලා දිනන වතුර ප්‍රමාණය පේනවනේ ඔයාලට දැන් ටියුට් එකක් තියෙනවා මෙතනින් වතුර යම් ප්‍රමාණයක් ඕවර්ෆ්ලෝ වෙලා තියෙනවා ඒ ඕවර්ෆ්ලෝ වෙච්ච ලිපිඩ් එකේ වතුර හරි මොනවද ලිපිඩ් එකේ weight එක අපි කිරලා බැලුවොත් එහෙම weight එක අපි කිරලා බැලුවොත් එහෙම ඒක අප්ත්‍රාස්ට් එකට සමානයිලු
weight of the object sorry weight me eka apthras ekata samana ayilu object ekage weight ekara nemei apthras ekata samana ayilu e displace karapu liquid ekage weight ekak hari man aya parak udala pennanna nam oba thor thawa tikak pahadili wei ये मेम बड़ी बाटक थी वातुर है देखो ना मैं बोलते हैं मैं मेरे तो मेरे लेवल लेकिन यहाँ रहा वातुर वैडी भी नहीं है मैं वातुर वैडी भी ना कहाँ मुकदमे लेने वातुर वैडी ना कहाँ मुकदमे लेना मैं की वो फ्लो है अल कितानों को මම මොනවාර ඔබ්ජෙක්ට් එකක් දානවා ගිරෙන එකක් වගේ දාන ගමන් පා වෙනවා මේ මෙහෙම පා වෙනවා මොකද දැන් මේ දැන් මේ ඉර ප්‍රමාණය මේක මෙහෙම සම්පූර්ණ වතුර පුරවලා තින්නේ මේකට ජම්පු කරලා ඇතරියම මොකද මෙතන ඉර වතුර ප්‍රමාණය මේකට යනවනේ මේ යන වතුර ප්‍රමාණය මේ මේක එකතු වෙලා තියෙනවා ලික්විඩ් එක එකතු වෙලා right හරි එතකොට මේ එකතු වෙන ලික්විඩ් එකේ weight එක මම මේ ලික්විඩ් එකේ weight එක සමානයි මේ මේ act වෙන thrust එක කියලා කියන්නේ. අතරතර object එකේ weight එක එහෙම තියෙනවා. Okay. හරි මේක අදගමු. දැන් මේ flow වලදී overflow vessel එක හරි නැද ගන්න. මේක ඉතින් මෙහෙර අතර මට වැඩි වෙන්නේ නැහැ දැන් ගලනවා ලික්විඩ් ඩිස්ප්ලේස්ඩ් वेट कर देना आप वेट कर रहे हो कैपिटल बी मैं क्या देखा हूँ मैं ताऊ योगी बिंदु रख आंधी नदी ना इंसान इधर बोट डाकती है ला देखा हूँ मैं वे खोटू है तूले ताऊ योगी बिंदु रख आंधी नदी ना बोट डाक्स ना लिया नदी ना इंदर देखा था बैलेंस में ना बोट डाक मैं क्या पड़ीवर किन हाँ बला ओके उनका बला गांडर ऐसा ना दी अभी दान में मामले तो नहीं है कि इक्विलिब्रियम के दिए नहीं साब अप्त्रास इक्वल्स ओके इक्विलिब्रियम के दिए नहीं साब अप्त्रास अप्त्रास इक्वल्स मोकाब क्या क्या ओवर अप्त्रास बोल देना बाल लेने देना ओवर वेट वेट इलाके क्या ना मोकाब weight of the liquid displaced ne me mya ara api wathura paidda wathura innawada me ire e wage neme dan metara me wathura kohara de anudara ne meka daapu gama me beam me kotasa adala liquid pramana ne meda displaced ena hari api ek gathoth ehema na weight of the liquid displaced
equals up thrust. Equals up thrust. ये ना, then method up thrust equal right? ये ना, अपने क्या बोलने दर ये मो weight का डाउन बोलने method इधर आई है. මේ ඔබ්ජෙක්ට් එක මෙහෙම පා වෙනකොට විතරයි යෝග වෙන්නේ පා වෙන සිද්ධි විතරයි ගිලෙද්දි මේ තුනම සමානයි කියන්න බෑ ඇයි ගිලෙද්දි අත්‍රාස්ට් එකයි වේට් එකයි සමාන නෑ හරි ගිලෙද්දි සමාන ගිලෙද්දි මම ඒකට තමයි දෙමිනිට් වැග්‍රම එක අදි කෙඩි තියාගන්න කිව්වේ මේක උඩ කොටස හරි කොහොම හරි ඉඩ දෙතුත් බලන්න යටත් මේ වගේ මේක අදින්න ඕන නිසා පොඩ්ඩක් ඉඩ තියාගෙන හදන්න अरे कस मांग इतरो एक अधीन ना होएगा वो हम देखते नहीं मैं ये वाकई ये मत हमारी है क्या मैं इधर आत ऑब्जेक्ट का गील ना सांप बोलने अवस्था अब मेतन राखी गिल्ली वेट ऑफ द लिक्विड डिस्प्लेस्ड अप्रास्ट अप्रास्ट मुख सीक्विड वेट weight of the liquid displaced equals up thrust हरिद्वल सह गल
හරි සර් ඉවරද කට්ටියම ආ මෙතන ලියා ගන්න ලික්විඩ් ඩිස්ප්ලේස් කියලා මම ඒක ලිව නැහැ ලික්විඩ් ඩිස්ප්ලේස් කියලා ලියන්න මගනවා ළඟ ආ සර් පොඩ්ඩයි නේද හරි තා පොඩ්ඩේ මගන හරි සර් ඔකේ මම දැන් අර මම කියපු කතන්දරය අර බෝට්ටුවේ කතන්දරය එහා පැත්තේ වුණා තියෙනවා බලමු එහා පැත්තේ බෝට්ටුවේ වගේ අර ඔබ්ජෙක්ට් තුනක් තියෙනවා A B C කියලා ගිරිනා අර දැන් ඔන්න අපි සිද්ධිය ගන්නවා බලමු ඒකේ දැන් ඔයකට හරියනම පින්දුරක් උතර නෙවෙයි ඉන්න ඕන අනිත් පැත්තේ දාලා තියෙනවා පේනවා මේ අලියෙක් නැගලා ඉන්නවා මේ මොකක් හරි කොටයක් උඩ සාමාන්‍ය කොටයක් තියෙනවා ඊට පස්සේ ඒක පාවෙලා දිනන කොටස ඒකට ඔන්න අලියෙක් නැගලා දැන් ඔන්න ටිකක් කොට යට ගිහිල්ලා නේද අර බෝඩ් එකේ මොකද දලා තියෙන්නේ weight එක වැඩි වෙලා අන්න හැබැයි ඊත් එක්කම thrust එකත් වැඩි වෙනවා එහෙනම් දැන් ඔන්න මේ A වලදී ඔන්න බලන්න හොඳට A වලදී ඈ බිඳුරේ පියුට් එක තියෙනවන්නේ A වලදී ඔබ්ජෙක්ට් එක පාවෙලා තියෙන ෆ්ලෝට් වෙන නැහැ සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් ගිහලා පාවෙනවා මේ වෙලාවේ weight එක සමානයි නේද අප්‍රස්ට් එකට පාවෙනවනේ ගිලනව නෙමෙයි සමානයි නේද ඔව් සර් හැබැයි ළමයි මට පොඩ්ඩක් බලලා කියන්න ඔගේ අප්‍රස්ට් එක තමයි වැඩි වෙන්න පුළුවන් නේද අපි weight එක වැඩි කරොත් තමයි අප්‍රස්ට් එක වැඩි වෙනව නේද ඔව් සර් අප්‍රස්ට් එක වැඩි වෙන්න පුළුවන් ඇයි ඔබ්ජෙක්ට් එකේ weight එක දැන් පොඩ්ඩයි නම් මිල්ලා දිනවා පොඩ්ඩක් අපිට අල්ලු කරන්න පුළුවන් අපිට තව මේක ඔය කොටේ උඩි තව මොනවාරි තිබුත් නම් තව ටිකක් පාවත් තේ තව ටිකක් දරා ගන්න පුළුවන් අත්‍රස්ට් එක උඩරිම අත්‍රස්ට් එක නෙමෙයි ඔය තියෙන්නේ මෙයාට දරා ගන්න right එයා මේ කියන්නේ B වල බලන්න B නිකන් කොහමද ගිල්ලද පාවෙලා හා ගිලිලා නම් කොහොමද තියෙන්නේ බෑ සම්පූර්ණයෙන්ම ගිලිලා පාවෙලා අර බෝට්ටුව සෙනඟ කට කපලයිද අර බෝට්ටුවේ මට්ටමටම වතුර ගිලිලා මේ යට ගිලිලා තියෙන්නේ ඒ වගේ ඔය වෙලාවේ weight එක object එකේ weight එක thrust එකට හරියටම සමානයි. තව පොඩ්ඩක් weight එක වැඩි වෙන ගමන් මොකද යට වෙනවා. right බලන්න C මොකද්ද ගේස් එක. C ගැන මොකද්ද අපි කියන්න ඕන. weight එකට වඩා अत्र මම සරලව ගාන දිනවා හරි අපි බලමු කන්සෙප්ට් එක තේරුම් ගන්න. ඒ නියර අත්‍රාස් ඊස් අත්‍රාස් ඊස් ඊක්වල් ටු ද weight of the what a thrust can get increase
if the weight is increased, if the weight is increased as well. वो भी ठीक वेड़े कराना है अब ए ठीक है इट इज इंक्रीज्ड अब තවන්න කාටද නගින්න පුළුවන් අර කොටේ වල ඒක ඊපස්සේ b ගන්න අපි පොඩ්ඩක් කි අප්ත්‍රාස්ට් ඉස් ඉක්වල් ටු ද the object plots in the fluid while being fully submerged on it. මම ඒව ගන්නවද guys මම ඒව ගන්නද හරි හරි ගන්න exerted on the object so object sinks in the fluid हाइड्रोमीटर
හරිද මහනවා හරි අපි හයිඩ්‍රොමීටර් එකට යමු අවසාන පිටුවේ හයිඩ්‍රොමීටර් එක පාවිච්චි කරන්න මොකටද ලබන්නේ අපිට ඩෙන්සිටි එක මලින්නේ මේ මොහොත් දෙක ඩෙන්සිටි ගන්නවා හයිඩ්‍රොමීටර් එක පාවිච්චි කරන්න හරි මට කියන්න දැන් ඔන්න අපි ඩෙන්සිටි එක මේ හොදන්න मर्करी गत्तो एहेम मर्करी गत्तो एहेम डेंसिटी एक वेरी लिक्विड एक राइट डेंसिटी एक वेरी लिक्विड एक डेंसिटी एक वेरी वेरी लिक्विड एक डेंसिटी एक වැඩි වෙද්දි ලික්විඩ් එක තමයි අප්ත්‍රස්ට් එක වැඩි වෙනවා. අර ලික්විඩ් එකේ ඩෙන්සිටි එක වැඩි වෙද්දි එයා දෙන අප්ත්‍රස්ට් එක හැම වෙලේම වැඩි වෙනවා. හරි? ඔයාලා අහලා තියෙනව නේද මේ මේ අර ඩෙන්සි මල මුහුදු කිරයක් අහලා තියෙනවද? ඔව් සර්. අහලා නේද ඒකේ පාවෙන්න පුළුවන් කියලා? අහලා. අහලා තියෙනවා. එයි. සාමාන්‍ය වතුරට වඩා සාමාන්‍ය ඕඩිනරි වතුරට වඩා ඩෙන්සිටි එකේ ඩෙන්සිටි එක වැඩි. ඒ නිසා අපේ ෆෝස් එක මෙයා දෙන අප්ත්‍රස්ට් එක වැඩි. අපේ අපි තමයි මෙහෙම අපි මොකෙක් හරි මම කවුරුකෙක් හරි පාවලා ඉන්නවා මෙයා. උගේ වේට් එක වඩා මේ ඩෙන්සිටි එකේ මේ වතුරෙන් දෙන අප්ත්‍රස්ට් එක වැඩි. අප්ත්‍රස්ට් එක මේකට සමානයි. ඒ නිසා මුට මේක පාවෙලා ඉන්න පුළුවන්. හැබැයි අපි නිකන් වතුරේ යවක ඉන්න කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? අපි ගිලනවා නේ. ගිලනවා. මේ පල්ලෙහාට ගිලනවා. අප්ත්‍රස්ට් එක මත. හරි? එතකොට තමයි අපි ඔබ්ජෙක්ට් එක වැඩිපුර ගිලෙන්නේ ඩෙන්සිටි එක අඩු ලික්විඩ් එක. රයිට්? වැඩි මොකද ඔබ්ජෙක්ට් එකක් වැඩිපුර ගිලෙන්නේ ඩෙන්සිටි එක අඩු ලික්විඩ් එකේ. ඕක හොඳට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙහෙම කරොත් අපි වතුර වීදුරුවක් ගන්නවා. හරි වතුර වීදුරුවක් ගන්නවා. තව එකක් ගන්නවා මේ වගේ වතුර වීදුරුව මේ සයිස්ම අපි මේකේ ගොඩාක් සීනි දිය කරනවා. මේක B වල C නිදිය කරනවා. A වල මුකුත් දිය කරන්නේ නැහැ. C B වල C නිදිය කරනවා. මේකේ නිකන් වතුර තියෙනවා. මම පෑන් බඩයක් අරගෙන පෑනක් මම පෑන් බඩයක් කියන්නේ පෑන් බඩයක් නෙමෙයි. අර පෑන් ප්ලාස්ටික් කොටස තියෙන. මේ කොටස මේක අරගෙන මේක ඇතුළට මොනව හරි යකඩ හරි මොනව හරි ටිකක් දාලා යකඩ මේ ලෙඩ් ෂොට්ස් කියලා දිනව ගන්න. නැත්නම් අපි ගල් කැටයක් හරි වැලි ටිකක් දානවා කියන්නේ වැලි ටිකක් දාලා අපි මේකට මේක දානවා මේ ඉන්න කෙලින් ඉදින්. डेंसिटी डेंसिटी का वैरी लिक्विड डेगे में अच्छा लगी लेने हैं अरे अरे डेंसिटी का वैरी किया नहीं अरे वैरी एक बार दारा करने पुलो अरे मर्करी की नहीं आशा थी मर्करी की नहीं करते हमारे में आगे डेंसिटी का पट्टा वैरी मत रोड़ा मर्करी वाला उड़ा भी डे पाव इन्दु ना पुलो डेंसिटी के पावन होगी मुदर मुकुट वैन ने मैं मुकुट मेरा क्या कराना मार एक वामु यूट्यूब सर्च कर वालों आगे मगरी लगाते हैं आप ये जगह तो उतना करी बुढ़े डेंसिटी ये क्या अभी मैं जगह तो उतने अभी गिलेन ने अबे मगरी वाले जगह तो उतने मगरी वालीं आप ये कपूर लड़ तुआल ने पुलों की लकियन परिणाम किलोग्राम्स पर क्यूबिक मीटर मीटर डा पाट्टे वैडी दाव दुन्दाव की दाव डे वड़े इन्दा मैं यार डेंसिटी वैडी राइट तो डेंसिटी के वैडिंग्स आया ना दारा लगभग बारा प्रमाण है कटी इन्दा
වැඩි අප්ත්‍රස්ට් එකක් දෙනවා හරි හරි අපි ඔතන එක වාක්‍යයක් පට ගාලා දාමු ඒකට සම්පූර්ණ වෙනවා හරි බලමු ගිවල් එම්ස් නෝ හයිඩ්‍රොමීටර් ගාවින් හයිඩ්‍රොමීටර් හැස් බීන් මේඩ් ඉන් අකෝඩන්ස් විත් ද ආකිමිඩිස් ප්‍රින්සිපල් හරි ද හයිඩ්‍රොමීටර් ඉමර්සස් ඉන් ද ලික්විඩ් ටු අ හයිට් so as to displays the weight equal to the weight of the hydrometer ona den hydrometer ekak monawada liquid ekak daapuhaama gilena mokadda eyaage ara usara idana me poddak kiyala gilen mechchara gilen ne me usara adala liquid pramanaya displace karana the volume of the liquid or the volume of the immersed part of the hydrometer bandura back in etra body mistake ekak thiyena ना the volume of the liquid or the volume of the liquid etara podi e wage sampurna kapannu the volume of the liquid e wada volume of the immersed part ke sampurna kapanne wage e sampurna kapanna hari एक आगे उड़ने देंगे तो बोलना हाई डेंसिटी लिक्विड देंगे तो मेरा डिस मैं आप पढ़ाई पावे नहीं करें पाव होंगे लोगों प्रमाण है उड़ा दिन नहीं साथ गिले ने पढ़ाई नहीं साथ मैं आप डिस्प्लेस करना मतलब प्रमाण है और आर आगे डिस्प्लेस लगे वगैरह वैसे लग गया तेरे ओप्लोवेने का एक ही गात तो तेरे मेरे තන දාගමු අපි එතන අන්න එකක් දා දෙනවා as small volume of the liquid is displaced in high density ඒ වාක්‍ය කපන විතර පොඩි වාක්‍ය ස්ටෙක් එකක් තියෙනවා අර අවසාන වාක්‍යයට කලින් වාක්‍ය කපන්න ටයිප් කරලා තියෙනවා අවසාන වාක්‍යයට කලින් වාක්‍ය එතකොට අවසාන දේ බලන්න when it is immersed ඒකත් පොඩි අවුලක් තියෙනවා और गैसर अरे उतना इड़ा दिनो ना इड़ा दिए ना कि माल दिए ना क्लियर नो टाइप कर वाली बोटा टाइप कर यार वाले दिला मटा आवश्यक है माला ना तमाम तो बिंदे सॉरी माँग की ना टिकट लिया होगा उतना ये आवश्यक है वाक्य तुमने बापा हाइड्रोमीटर इमर्स मो More in low density liquids and displace a higher amount of water. High amount of water. क्या ना भी मेरे डायग्राम क्या लगा? अच्छा ये लगेगा hydrometer immerses less in low density liquids. high density liquids पता कर लिया गया and displays a small amount of
ලිපිඩ් කියලා මේකද ගන්න සර් මේක ලියලා මේක යටින් අර සෝරි යා පොඩ්ඩක් බලන්න ඔලාවේ මේකේ අපි ඩෙන්සිටි එක හොයාගන්න මේක ඩෙන්සිටි එක ගන්න තමයි පාවිච්චි කරන්නේ දැන් මේක කැලිබ්‍රේට් කරලා තියෙනවා හයිඩ්‍රොමීටරේ මෙයාට ජෙට් ෂොට්ස් වගේක් තියෙනවා මේ කැලිබ්‍රේට් කරලා තියෙනවා මේ හරිය තමයි හයි ඩෙන්සිටිස් තියෙන ඇයි පොඩ්ඩයි ඉන්නවා කියන්නේ ඩෙන්සිටි එක වැඩි මේ හරිය තමයි ලෝ ඩෙන්සිටිස් තියෙන හරි මේක ओके हरि अवसान लिया गन मेम दिस हाइड्रोमीटर कैन बी यूज्ड टू दिस हाइड्रोमीटर कैन बी यूज्ड टू दिस हाइड्रोमीटर कैन बी यूज्ड टू मेजर द density of solutions and liquids this hydrometer can be used to measure the density of solutions and liquids can be used to measure the density of solutions and liquids can be used to measure the density of solutions and liquids kela me meka adagan low density is uda higher density is yata higher densities yata low densities uda meme karaganna low densities higher densities patagala dakanna hydrometer ekak yan yanda nam poorak wage yanda meke mark karaganna low densities thiyena uda higher meke mark karala thiyenne higher densities yata හයිඩ්‍රොමීටර් එකේ යට තියෙන්නේ මොනවාද කළු පාට බෝල බෝල ඊවගේ ලෙඩ් ෂොට්ස් වගේ හරි ඊයම් ගුලි වගේක් තියෙනවා ඒ කියන්නේ මේකට ගිල්ලා තියාගන්න තමයි තියෙන්නේ ආ ඔකේ පින්තූරේ ආ පරිසි ඉතින් මාප්පෙලා නැහැ නේ ඉතින් පොඩ්ඩක් නේම් කරගන්න මේ අර පින්තූරේ ගාව ඒ කළු පාට මේවා ටික ලෙඩ් ෂොට්ස් කියලා L E A D ලෙඩ් ෂොට්ස් කියලා මාක් කරගන්න කළු පාට ගුලි ගුලි වගේ වස්සේ අර ඉදිවිලා දින කොටස අයක මාක් කරන එක සාමාන්‍ය බල්ක් කියලා කිය. ඔගේ අර ස්කේල් එකක් තියෙනවා අපේ ඩෙන්සිටි එක කියව ගන්න. ස්කේල් එකක් තියෙනවා අපේ ඩෙන්සිටි එක කියව ගන්න. රයිට් හරි. ඊට පස්සේ ස්කේල් කියලා ලියා ගන්න පොඩ්ඩක් ඔගේ පින්තූරේ පේන්නේ නැහැ නේද? ඔක දැන් මාක් කරලා තියෙන්නේ. මම බ්ලැක් ඇන්ඩ් වයිට් එකක් ගත්තා ඔයාලා මම කලර් එක පින් කරගන්න කිව්වේ ඒකේ ස්කේල් කියලා නම් කරගන්න පුතින අර මාක් කරලා තියෙන එක. ඒ වගේම මේක ග්ලාස් ස්ටෙම් කියලා නම් කරගන්න. ග්ලාස් ස්ටෙම්. පින්තූරේ තියෙන පින්තූර නම ග්ලාස් ස්ටෙම්. මේක අර කැලිබ්‍රේට් කරලා තියෙන එක ස්කේල් කියලා ලියන්න. ස්කේල් එක ග්ලාස් ස්ටෙම් කියලා ලියන්න. රයිට්. හරි. ඉවරද? ඉවරයි. මම යන අදර නවත්තන්නම්. ඒ වගේ සෙන්සෝ අපි සෙට් එමු. හරි. ගැටලු තිබ්බොත් අහන්න තේරු නැති කොටසක් තියෙනවා නම් අපි කරගෙන යමු. හරි. ගුඩ් නයිට්. පරිස්සමින් ඉන්න කට්ටිය බයි.